ලක්ෂ පහකට ප්‍රයෝජන 30 ගණන වගේ ලාභ කතාරම් කියන්නේ නැහැ. ඒ කියන්නේ අපි ඉන්නවා මෙතන ඒ පුරවැසියන්ට නිවාස ප්‍රශ්නයක්, ඒ පුරවැසියන්ගේ ආර්ථික ප්‍රශ්නයක්, ඒ පුරවැසියන්ගේ සමාජ ප්‍රශ්නයක් විසඳිය යුතුයි. ඒගොල්ලන් උසස් සමාජීය තත්ත්වයක් හිමිවිය යුතුයි, උසස් ආර්ථික තත්ත්වයක් හිමිවිය යුතුයි, ඔවුන්ට නිවාසයක් හිමිවිය යුතුයි කියන ප්‍රතිපත්ති අපි ඉන්නවා. එහෙම නැතුව අර නිකන් ගෙවල් 10000යි, ගෙවල් 20000යි, 30000යි වගේ ඉලක්ක තියෙන මේ නම්බර්ස් වලට නම් වැඩ කරන්නේ නැහැ. නිසා මේ පිළිබඳව ඉතාමත් හොඳ විද්‍යාත්මක සමීක්ෂණයක් කරා එම ජනතාව ගැටළු විසඳන්න අපි ලෑස්ති. අපේ රටේ කුසිබිම් තියෙන්නේ 11%. ඒ කියන්නේ අපේ ක්‍රමානුකූලව වගා බිම් අඩු වෙමින් තිබෙනවා. ඒ නිසා අපිට නව නිවාස ප්‍රතිපත්තියක් අවශ්‍ය. උදාහරණයකට ගත්තොත් දැන් නම් ටිකක් අඩු වෙලා තියෙන මීට අවුරුදු 5කට කලින් ගත්තොත් අපේ රටේ 320,000ක් විතර අවුරුද්දකට ඉපදෙනවා. ඒ කියන්නේ ගැහැණු ළමයි, පිරිමි ළමයි විවාහ වුණොත් ආසන වශයෙන් ගත්තොත් 160,000ක් විතර අලුත් විවාහව සිද්ධ වෙනවා. අපි 150,000 කියලා හිතමු. ඉතින් වසරකට නව විවාහව 150,000ක් විතර සිද්ධ වෙනවා. ওই විවාහයෙන් ලක්ෂයකට විතර පැරණි ගිහි හම්බ වෙනවා. පරම්පර 50,000කට විතර අලුත් ගෙවල් ලොමුණු. ඒ 50,000ට අපි පර්චස් 10 ගාණ යට කරොත් වසරකට පර්චස් ලක්ෂ 5ක් අපිට අවශ්‍ය වෙනවා නිවාස වෙනුවෙන් විතරක්. හැබැයි අපිට විශාල ඉඩම් තියෙන රටක් නෙවෙයි. අපේ වර්ග කිලෝමීටර 65,000 නේද 610යි. මේ වර්ග කිලෝමීටර 450,000ක් විතර වුණනේ. මේ 450,000ක විතර මිලියන 10 අමාරු ජීවත් වෙනවා. අපේ 65,000 610ක මිලියන 22ක් ජීවත් වෙනවා. මෙහෙ බැලුවොත් ආසන්න වශයෙන් ගත්තොත් වර්ග කිලෝමීටරක 25ක් විතර ඉන්නේ. ලංකාවේ වර්ග කිලෝමීටර 343ක් ඉන්නේ. මේ විශාල ජනගණත්වයක් තියෙන රටක්. ඒ නිසා අපි තව තවත් තනිමහල් නිවාස ප්‍රවර්ධනය කළ යුතුද? අපේ ප්‍රතිපත්තිය නම් රජයේ හදන සෑම නිවාස ව්‍යාපෘතියක්ම මහල් නිවාස විය යුතුයි. එහෙම නැතුව අපේ මේ ඉඩම් තමයි වටිනාම සම්පත වනතරක මේ ඉඩම් අපිට ඉතාම ප්‍රයෝජනවත් පරිහරණය කරන්න බැරුව යනවා. සජිත් ප්‍රේමදාසම මම දැක්ක ඔයගොල්ලෝ දැක්කනම් අඩිසිය පාර ඉස්සර ඇඹිලි පිටි ඉඳන් ඔය සූර්යවට යන තින පාර දෙපැත්තේ තිබ්බේ සාමාන්‍යයෙන් ගත්තොත් අපි අර අධ්‍යාපනයේ ඉගෙන ගන්නවා කටු පඳුරු සහිත නේද ලඳු බීම්. අද ගිහිලා බලන්න පොඩි 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 ගෙවල් අටවල මුළු එකම නැති කරලා දෙනවා. ඒ නිසා විද්‍යාත්මක නිවාස සලස්මක් අපිට අවශ්‍යයි. මම කියන්නේ තනි මහල් නිවාස හදන එක තහනම් කරනවා කියන එක නෙවෙයි. නමුත් රජයේ නිවාස ව්‍යාපෘති මහල් නිවාස වලට යා යුතුමයි. එහෙම නැතුව ඒද බම එනකොට අපේ සහෝදරුන්ගුත් ඇහුවා මේ මහල් නිවාසවල ජීවත් වෙනවද? වර්ග කිලෝමීටර 450,000ක් තියෙන රටේ ජනගහනය මිලියන 10 අමාරයි ඉන්නේ. වර්ග කිලෝමීටර 25යි ඉන්නේ. ඒත් මේ රටේ සැලකිත ප්‍රමාණකින් මහල් නිවාස ප්‍රවර්ධනය කිරීම වැඩසටහන් තියෙනවා. වර්ග කිලෝමීටර 65,610ක මිලියන 22ක් ජීවත් වෙමින් අපි කොහොමද තනි මහල් නිවාස ප්‍රවර්ධනය කරන්නේ? ඒ නිසා අපි හිතනවා අපි දැන්ටමත් අපි සාකච්ඡා කරනවා ඉතාමත් ශක්තිමත් ජාතික ඉඩම් පරිහරණ සැලැස්මක් අපේ රට අවශ්‍යයි. අපි ඒක හදනවා.